මොකද්ද නිරෝගීකම කියන්නේ? ඔබ නිරෝගීකම කියන්නේ කුමන ස්වභාවයකටද? නිරෝගිමත් පුද්ගලයෙක්ගේ තෙහෙට්ටුකම අඩුයි. හොඳ ආහාර රුචියක් තියෙනවා. හොඳින් නිදා ගැනීමට හැකියාවක් තියෙනවා සහ හොඳට නැගිටින්න පුළුවන් වේලාවට හොඳ මතක ශක්තියක් තිබෙනවා. හරිම විනෝදජනකයි. සිතුවිලි සහ ක්‍රියාවන් පිළිබඳව හොඳ අවබෝධයකින් සිටින්නේ. ඔහේ දේවල් කරන්න ආවාලේ කරන්න යන්නේ. හරයක් නැති දේවල් දොඩවන්නේ. තමන් තමන්ටත් අනිත් අයටත් අවංකයි. හරිම නිහතමානී. තමන්ට තියෙන දේවල් පිළිබඳව සතුටු වෙනවා සහ අගය කරනවා. ආදරය දීමට හෝ ලැබීමට තටබන්නේ. කිසිදු ආතතියකින් තොරව කායික සහ මානසිකව සිටිනවා. ඉතින් ඔබ හිතන්නේ ඔබ කොතරම් නිරෝගීද? ඔබගේ සිත තුළ දුවන සිතුවිලි රටාවන් ඔබගේ අත්දැකීම් වලට බලපානවා. ඒ කියන්නේ ඔබ ලබන ඕනෑම අත්දැකීමක් සැප හෝ දුක හොඳ හෝ නරක මේ සෑම අත්දැකීමක්ම නිර්මාණය වී ඇත්තේ ඔබේම ඔබ තුළම නිර්මාණය වූ සිතුවිලි රටාව නිසායි. ඒ වගේම තමයි මේ එකම මේ අපි කතා කරපු ඒ ඔබගේ මනසේ තිබෙන එම මනස් රටාව සිතුවිලි රටාවම තමයි බලපාන්නේ ඔබගේ ශරීර සෞඛ්‍යයටත්. ඒ කියන්නේ ඔබගේ ශරීර සෞඛ්‍යයේ යහපත් හෝ අයහපත් භාවය රඳා පවතින්නේ ඔබගේ සිත තුළ දුවන සිතුවිලි රටාවනුයි. අප හිතලා මේ ලෙඩ වෙනවා නෙවෙයි, නමුත් අපේ ශරීරය ස්වභාවිකවම අපට කියන්න පුරුදු වෙලා තියෙනවා ඔබගේ විඥානයේ හෝ ඔබගේ සිතුවිලි රටාවේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක එහෙම තමයි ශරීරය අපට කතා කරන්න. ඉතින් අපගේ ශරීරයට අහුන්කන් දිය යුතුයි. ඒ කියන්නේ අපේ ශරීරයේ යම්කිසි රෝගී තත්වයකට හෝ යම්කිසි අපහසුතාවයකට හෝ යම්කිසි අනතුරකට හෝ යම්කිසි දෙයකට ලක් වෙනවා නම් එය කියන්නේ ඒ අපට කියන්නේ හෝ නතර වෙන්න ඔබගේ මනස් ස්වභාවයේ යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ එක්ක ඕනාට වැඩිය හිතනවා, එක්ක ඕනාට වැඩිය දඟලනවා, ඔබ සමතුලිතතාවයට යම්කිසි බාධාවක් කරනවා ඔබගේ සිතුවිලි වලින්. එම නිසා පොඩ්ඩක් නතර වෙන්න, කලබල වෙන්න එපා, සංසම් වෙන්න කියලා තමයි අපිට කියන්නේ ශරීරය. අපගේ සෑම ලෙඩ රෝගයක්ම අපට යම්කිසි දෙයක් උගන්වනවා. ඒක නිසා කොයිම වෙලේවත් කියන්න එපා මම නම් මේ ලෙඩේට ආස නැහැ, මේ ලෙඩේ හරි කරදරයක් කියලා. එහෙම කොයිම වෙලේවත් හිතන්න එපා. එසේ කිරීමෙන් ඔබ අර බලාපොරොත්තු වෙන සුවපත් වීම සිදුවන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඔබ අර ඉගෙන ගන්න ගිය පාඩම ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඔබ අවස්ථාවක් දෙන්න ඒ පාඩම ඉගෙන ගන්න. ඔබගේ ශරීරය ඔබට උගන්වන්න ගිය අර පාඩම ඔබ ඉගෙන ගන්න නැහැ. ඒ විදිහට කීමෙන් ඒ කියලා ඔබ ශෝකයටපත් වෙන්නවත් තමන් තමන්ව වැරදි කිරීමටවත් අවශ්‍ය නැහැ. අප මේ කතා කරන්නේ අප තුලින් මුදාහැරිය යුතු දේවල් ගැන සහ අපගේ ශාරීරිය සූපත් කිරීමට බලපාන කරුණු කාරණා ගැන අවධානය යොමු කිරීම තමයි ඉතාම වැදගත්. නැත්නම් අපගේ ශාරීරිය සහ අපගේ මනස ඉතාමත් සැහැල්ලු සහ නිරෝගී තත්වෙන් තියෙන තරමට තමයි අපට නිදහසේ ඉන්න පුළුවන්. එම තත්වයට පත්වීමට අවශ්‍ය සෑම ශක්තියක්ම සහ සෑම දැනුමක්ම ඔබ තුල තිබෙනවා. එකම දේ තමයි ඔබගේ අවධානය ඒ තුළට යොමු වී නැතිවීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. නමුත් අප මේ කාර්යය ඉතාමත් හොඳින් අවබෝධ කරගත්තොත් සහ තේරුම් ගත්තොත් අපටම ලේසි වෙනවා අපගේ ජීවිතය අපට අවශ්‍ය පැත්තට යොමු කිරීමට සහ අපගේ මනස හෝ ශරීරය අපට අවශ්‍ය තත්වයක තිබීමට. මේක හැබැයි ගොඩාක්ම උද්‍යෝගමත්ම ඉගෙන ගැනීමක්. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ තමන් ගැනම හොඳින් ඉගෙනගෙන අවබෝධයෙන් කටයුතු කරනවා කියන්නේ ඉතාමත්ම උද්‍යෝගමත් ශීලී දෙයක්. අප සෑම කෙනෙක්ටම තියෙනවා අප තුළම යම්කිසි දෙයක් අවබෝධ කර ගැනීමේ සහ තේරුම් ගැනීමේ ශක්තියක් සහ හැකියාව. අප යම්කිසි අවස්ථාවක ධනාත්මක සහ සුභවාදී දේවල් හරහා අපගේ අවධානය යොමු කිරීමට තීරණය කිරීමත් සමගම අපගේ අර තේරුම් ගැනීමේ සහ අවබෝධ කර ගැනීමේ ශක්තියට අවශ්‍ය පසුබිම අපට සලසලා දෙනවා. ඒක ස්වභාවිකවම. ඒ කියන්නේ ඔබ තීරණය කරොත් මම මෙතැන් සිට මගේ සිතුවිලි සුභවාදී හෝ ධනාත්මක පැත්තට යොමු කරනවා කියලා, එතකොට අර ප්‍රඥාව වැඩි කරන
කර්තව්‍යයට හේතුකාරක වන අවස්ථා හෝ ක්‍රියාවන් ඔබ වෙත ස්වභාවිකවම ආකර්ෂණය වෙනවා. ඔබ හිතුවත් නෑ මම එන අවුරුද්දේ මෙහෙම මම මගේ හිත යොමු කරනවා මම කසාද බැන්දර පස්සේ මම හොඳ පැත්තට මගේ ඔළුව යොමු කරනවා මට ටිකක් සල්ලි හම්බුනාම මම මගේ ඔළුව යොමු කරනවා කියලා. ඒ කියන්නේ ඔබ නොදැනුවත්ම ඔබ තාමත් එකම තැනම ඉන්නේ. ඔබ පොඩ පොඩ චුට්ට චුට්ට පිටිපස්සට යනවා විතරයි ඒකෙන් වෙන්නේ. කෙටියෙන් කිව්වොත් ඔබ ඔබගේ ජීවිතය ධනාත්මක පැත්තට යොමු කරනවා කියලා තීරණය කරපු මොහොතේ සිට එම කාර්යය කිරීමට අවශ්‍ය පසුබිම සහ උදව් හම්බෙනවා ස්වභාවිකවම. සමහර විට මෙම පටිගත කිරීමට අහුම්කම් දීමට ලැබීමත් හේතුකාරකයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ යම්කිසි ධනාත්මක දෙයක් හරහා ඔබගේ සිත යොමු වෙනවා කියන්නේ ඔබගේ ශරීරය තුල හෝ ඔබ තුල යම්කිසි දෙයක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අගාධිත තත්වයකට යන්න නැතුව ඒක වෙනත්ම පැත්තකට යොමු කරන්න සුභවාදී පැත්තකට යොමු කරන්න ඔබ යම්කිසි තීරණයක් කරන් තියෙනවා. ඔබ තුලින් පටන් ගැනීමක් ඇති වෙලා තිබෙනවා. ඉතින් එම පටන් ගැනීමත් සමගම තමයි ඔබගේ සුවපත් වීමත් පටන් ගන්න. ඉතින් එවැනි අවස්ථාවක ඔබට පුළුවන් ඔබටම කියාගන්න මම මාගේ සුවපත් වීමට අවශ්‍ය කරන සෑම මනස් ස්වභාවයක්ම මා තුළ ඇති කිරීමට පටන් ගත්තෙමි. අනෙක් සෑම දෙයක් වගේම අපේ ශරීරයත් කැඩපතක් වගේ අපේ ශරීරය පෙන්වන්නේ අපගේ අප තුල තිබෙන විශ්වාසයන් සහ සිතුවිලි වල ස්වභාවයයි. අප හොඳින් අහුම්කන් දුන්නොත් අපේ ශරීරය නිතරම අපට කතා කරනවා. ඔබගේ ශරීරයේ ඇති සෑම සෛලයක්ම ඔබ සිතන සිතුවිලි සහ ඔබ පිට කරන වචන සහ ඔබගේ ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අර අප තුල තිබෙන දිගු කාලීන සිතුවිලි විශ්වාසයන් සහ වචන අපගේ ශරීරයේ දිගු කාලීන තිබෙන රෝගයන්ට හේතු වෙනවා. යම්කිසි පුද්ගලයෙක්ගේ මුහුණේ දරුණු විදියට කුරුලෑ හෝ යම්කිසි ලෙඩ රෝගයක් මුහුණෙන් පෙන්නනවා නම් ඔහු තුළ අනිවාර්යයෙන්ම සතුටදායක සුභවාදී හෝ ගුණාත්මක සිතුම් රටාවක් සිතුවිලි රටාවක් නම් තිබෙන විදියක් නැහැ. යම්කිසි දෙයක් ඔහු තුළ දැවෙනවා. ඉතින් ඒක අර තරුණ කාලේ වෙන්නත් පුළුවන්. තරුණ කාලේ ගොඩක් ආතතියට ලක් වෙනවා, තරහ යනවා. ඒ විදිහටම අපි අනිත් පැත්තෙන් බැලුවොත් ඉතින් වයසක මිනිසුන්ගේ මුහුණ පැහැදිලිව තියෙන්න පුළුවන්. නේ අර එක්කිනෙකාට හේතු වෙන ලක්ෂණ එක එක විදිහට තමයි ඔබ තුලින් ප්‍රතික්‍රියා කරන්නේ. ඔබගේ උපන් අයිතියක් තමයි ඔබගේ නිරෝගීකම. ඔබ තුල තිබෙන සතුට, ඔබ තුල තිබෙන සැහැල්ලු බව මේ සෑම දෙයක්ම ඔබගේ උපන් අයිතියක්. ඔබගේ මෙම උපන් අයිතීන් ඔබ විනාශ කරන්නේ ඔබගේම සිතුවිලි රටාව පාවිච්චි කරලා. මෙය හරිම සරල දෙයක්. නමුත් පුංචි කාලේ අපේ ඔළුවලට එක එක දේවල් දාලා මෙම සරලභාවය අපෙන් දුරස් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන විදියට සෑම ලෙඩ රෝගයකටම හේතුවන්නේ මමමයි. මගේ සිතුවිලි රටාව තමයි මගේ සෑම ලෙඩ රෝගයකටම හේතුලා තියෙන්නේ. මම ඒ අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ මම මෙහෙම හිතන්න පෙර මම හිටපු විදිය තමයි හේතු වුනේ මගේ සෑම ලෙඩ රෝගයකටම. මම ඒ කියන්නේ මම තෝරාපත් කරගත්ත සිතුවිලි රටාවන් තමයි මාගේ ලෙඩ රෝගවලට හේතු වුනේ. මටම දැනුණා ඊට පස්සේ මම ප්‍රතික්‍රියා කරන විදිය වෙනස් කරාම සහ මාගේ අවධානය මා වෙනත් සුභවාදී දේවල් වලට යොමු කරාම මගේ ශරීරයේ තිබෙන ලෙඩ රෝග නැති වෙලා යන එක හරිම ආශ්චර්යමත් දෙයක් ඇත්තරම කිව්වොත්. ඉතින් සමාජ කට්ටියට එම තත්වය කිව්වහම ඔවුන්ට එය ඔළුවට වැටහෙනවා. නමුත් ඔවුන් එය ඔවුන්ගේ හිත තුළ යම්කිසි දෙයක් ඔවුන්ගෙන් ඇදගෙන ඉන්නවා, ඔවුන් අල්ලගෙන ඉන්නවා එම තත්ත්වයටපත් වෙන්නේ නැති වෙන්න. මොකද ඒ තමයි ඔවුන්ගේ පුරුදු, ඔවුන්ගේ පරණ විශ්වාසයන්, ඔවුන්ගේ දෙමාපියන් හෝ ඥාතීන් ඔවුන්ට දැමූ විශ්වාසයන්, ඒවා ඔවුන්ගේ කකුලෙන් අල්ලන් ඉන්නවා. අර මෙම සූපත් වෙන කාර්යයට යන්න දෙන්නේ නැතුව. කෙටියෙන් කිව්වොත් අප සෑම කෙනෙක්ම මානසික වාතාවරණයක් හදලා දෙනවා මෙම ලෙඩ රෝගවලට අපව පාලනය කරන්න.
अपगे अतुलांते सिद्धुवन सान्वेद्यट तमाई अपगे शरीरे तिब्बन सैम शैलियक्म प्रतिक्रिया करन्ने अपगे शरीरे यम किसी सितुविली रटावक दुवनवा उदाहरणयक वशयेन अप उदे नगिट्ट गवम पटंगन्ने काट हरि बनिंड हरि तरहवेन हरि मोक हरि බර සිතුවිල්ලක් අපගේ හිත තුල තිබ්බොත් ඒ සිතුවිල්ලට අනුව තමයි ඔබගේ ශරීරයේ සෛල ප්‍රතික්‍රියා කරන්නේ. ඔබට යම්කිසි රෝගී තත්වයක් ඇති, ඔබට පැහැදිලි රෝගී තත්වයක් නැති වුණත්, ඒ කියන්නේ ඇස් දෙකට දකින්න පුළුවන් රෝගී තත්වයක් නැති වුණත්, යම්කිසි රෝගී තත්වයක් ඔබ තුල තිබෙනවා මෙම අයහපත් හෝ අසුභවාදී සිතුවිලි ඔබ තුළ ක්‍රියාත්මක වීමෙන්. ඉතින් අපි සෑම වෙලෙම බලන්නේ අර ලෙඩේට හෝ රෝගයට බෙහෙත් කරන්නනේ. අපි බලන්න ඕනේ ලෙඩ හෝ ඒ ලෙඩේට හෝ රෝගයට හේතු වන හේතුකාරකයට තමයි අපි බෙහෙත් කරන්නේ හැම වෙලෙම. නිකන් ලෙඩේට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. අප පුංචි කාලේ ඉඳන් අපි පුරුදුලා ඉන්නේ ලෙඩවල වලට බෙහෙත් ගන්නනේ. නමුත් අපි දැන් හිතන්න ඕනේ මේ ලෙඩේ වෙන්න, ලෙඩේ සිදුවන්න හේතුකාරකය මොකද? හේතුකාරකය තමයි අපි ඉස්සෙල්ලාම නැති කරලා දාන්න ඕනේ. ඉතින් මෙමෙ හේතුකාරකයට බෙහෙත් කරන්න නම් අපගේ අතුලාන්තයට යා යුතුයි. අපගේ ඇතුලාන්තය සමග ඇති කරගන්නා සංවාදය සුභවාදී සහ ධනාත්මක සංවාදයක් විය යුතුයි. අනික් කාරණය තමයි අප සෑම කෙනෙක්ම අප මේ ඉන්න දැන් මේ ඉන්න තත්ත්වය හොඳ හෝ නරක ඒ සෑම තත්ත්වයකටම අප තමයි වගකිවේ යුත්තේ. අපම තමයි පාර හදාගෙන තියෙන්නේ. ඔබ නොදැනුවත්ම ඔබ කොච්චර උඩ පැන පැන නෑ කිව්වත් ඔබ ඉන්න ඔය තත්ත්වය ඔබට සිදු වෙලා තියෙන්නේ ඔබේම සිතුවිලි සහ විශ්වාසයන් සහ ක්‍රියාදාමයන් නිසාමයි. ඉතින් ඔබ තුළම ඇති කරගන්නා සංවාදය හෝ ඔබගේ සිතුවිලි රටාවට තමයි විශ්වය විසින් ඔබහට එම දේවල් සලසලා දෙන්නේ. හොඳ හෝ නරක ඔබ මොනවද කියන්නේ, මොනවද හිතන්නේ, මොනවද විශ්වාස කරන්නේ ඒ හා සමාන දෙයක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ මට්ටමේ දෙයක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ කියන්නේ අපේ යටහිත පිළිගන්නේ අපි යම්කිසි සිතුවිලි රටාවක් තෝරගත්තද අපි හිතනවා ඒ ඇත්ත කියලා. එතකොට අපේ යටිසිත හිතන්නේ ඒ එමෙදේම තමයි. යටිසිතත් හිතනවා මේක තමයි ඇත්ත, මෙහෙම තමයි වෙන්න ඕන. ඊට පස්සේ නොදැනුවත්ම ඒ සිතුවිලි රටාවට අනුව අත්දැකීම් ටික ලස්සන්ට හැදිලා තියෙනවා ගානට මිම්මට. කෙටියෙන් කිව්වොත් මම මං ගැන සහ මේ ලෝකය පිළිබඳ විශ්වාස කරන දේවල් මට සත්‍යයක් වෙනවා. ඔබ ගැන විශ්වාස කරන සහ සිතන දේවල් ඔබට සත්‍යයක් වෙනවා. ඉතින් මේ සෑම සිතුවිල්ලක්ම ඔබ තෝරාපත් කරගන්නා සිතුවිලි. ඔබට අවස්ථාවක් තියෙනවා මම මේක තෝරගන්නවද නැද්ද, මම මේක තීරණය කරනවාද, මෙම සිතුවිල්ල මා තුළ තියාගන්න හෝ මා තුළින් නැති කරන්න. ඒක ඔබට 100%ක්ම ඔබට අයිතිය තිබෙනවා එම සිතුවිල්ල තෝරාපත් කර ගැනීමට. ඉතින් ඔබට හිතන්න පුළුවන් නේද, ඔබට තේරෙනවා නේද කොතරම් සිතුවිලි සහ විශ්වාසයන් ඔබට ඔබ තුළ ඇති කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අසීමිතයි, කිසිම සීමාවක් නැහැ. නමුත් ඔබ සීමා වෙලා ඔබ හිතන්නේ ඉතාමත් පුංචි ප්‍රමාණයක්. ඔබව සීමා කරන පුංචි සිතුවිලි ප්‍රමාණයක් තමයි ඔබ හැම වෙලෙම පුරුදු වෙලා ඉන්නේ තියාගන්න. නමුත් ඔබගේ හැකියාව, ඔබගේ ස්වභාවිකවම අපිට හිතන්න පුළුවන් සිතුවිලි අසීමිතයි. අප පුංචි කාලේ අප ගැනත් ලෝකය ගැනත් ගොඩක් වෙලාවට දැනගන්න හෝ ඒ පිළිබඳ හැඟීමක් ඇති කරගත්තේ අපගේ වැඩිහිටියන් ප්‍රතික්‍රියා කරන විදිය බලලානේ. ඉතින් එම වැඩිහිටියන් ප්‍රතික්‍රියා කරන විදිය බලලා අපි ගැන හිතන්න මේ විදියට තමයි අපි හිතන්න ඕනි, මේ විදියට තමයි අපි ලෝකෙ දැනගන්න ඕනි, දැකගන්න ඕනි කියලා අපි එහෙම තමයි දේවල් ඉගෙන ගත්තේ පුංචි කාලේ. උදාහරණයක් වශයෙන් ඔබ පුංචි කාලේ හිටියේ ගොඩක් බය වෙන මිනිස්සුත් එක්ක නම් හැම වෙලෙම බයෙන් ඉන්න, හැම වෙලෙම ඍණාත්මකව කතා කරන මිනිස්සුත් එක්ක නම් පුංචි කාලේ තමයි වැඩුනේ. එතකොට ඔබගේ මනස ඇත්තටම ගොඩක් වෙලාවට පිරලා තියෙන්නේ බය සහ එම ඍණාත්මක අසුභවාදී සිතුවිලි වලින් තමයි.
මනස කියන්නේ හැදිලා තියෙන පුංචි කාලේ ඉඳන්ම ඊට පස්සේ ඔබ ඔබ ගැනත් දකින්නේ ඍණාත්මක විදියට ඔබ ලොකු වෙලා තාමත් ඔබ ඊට පස්සේ ඍණාත්මක විදියට ඔබ ගැන හිතන්න පුරුදු වෙලා ඉන්නේ කෙසේ වෙතත් අපි අපගේ දෙමාපියන්ට හෝ අපගේ වැඩිහිටියන්ට වරදපටවන්න හොඳ නැහැ මොකද අපි ඔක්කොමලා වින්දිතයෝ වින්දිතයන්ගේ නේ අපි හැම වෙලේම හැමදාම අපි ඉගෙන ගන්නවා දේවල් අපි හැමදාම වෙනස් වෙනවා අපි හැමදාම පරිණාමණය වෙනවා ඉතින් අපේ දෙමෝපියන් අපිට උගන්ලා තින්නේ ඕන් දන්න උපරිමයෙන්ම ඔවුන්ගේ දෙමෝපියන් ඔවුන්ට උගන්වපු විදිය තමයි ඔවුන් අපිට උගන්ලා තින්නේ ඔවුන්ගේ දන්න උපරිමයෙන්ම ඔවුන් අපිට කියලා දීලා තිබෙනවා සමහරක් විට අපිට එමෙ දේවල් හරයක් නැති වෙන්නත් පුළුවන් හිතන්න ඔබගේ මව ඇය ඇයටම ආදරය කරන්න දැනගෙන හිටියේ නැත්තම් හෝ ඔබගේ පියා ආදරය කරුණාව දයාව අනුකම්පාවෙන් තමන්වත් අනිත් මිනිසුන්ටත් සලකන් නැත්තම් ඔවුන්ට බෑ එම යහපත් ගුණාංග ඔබටත් උගන්වන්නනේ ඔවුන් දන්නේ කොහොමද එම දේවල් ඔබටත් කියලා දෙන්නේ කියලා නමුත් මං ඉස්සලා කිව්වා වගේ අපේ දෙමෝපියන් අපිට කරලා තියෙන ඔවුන්ට පුළුවන් විදියට හැම දෙයක්ම නේ අපි ඔවුන්ට කිසිම විදියකින් වරද පටවන්න හොඳ නැහැ මොකද අපි තමයි වග කිව යුත්තේ අපි ගැන මේ මොහොතේ අපි තමයි වග කියන්න ඕනේ ඒ ඔබ පුංචි කාලේ ඒ විඳපු දුක හෝ එම එතරම් ලස්සන නැති අතීතය ඔබට සමක් විට වෙන්න ඇත්තේ යම්කිසි පාඩමක් උගන්වන්න වෙන්න ඇති ඔබට යම්කිසි යහපතකට වෙන්න ඇති ඒ හරහා ඔබ මෙතෙක් ආවේ නැත්නම් සමහක් විට ඔබ එම පාඩම ඉගෙන ගන්නෙත් නැතිව තියේ නේ ඉතින් අපිට ජීවිතයේ ඇතැම් වෙලාවට එතරම් අසුන්දර අත්දැකීම් සිදු වෙන්නේ අපිට යම්කිසි දෙයක්කට අපව යොමු කරන යම්කිසි ආපද්‍යයකට අපව යොමු කරන හැම වෙලෙම අපිට ස්වභාවිකවම මේ විශ්ව විසින් අපිට හැම වෙලෙම යම්කිසි දෙයක් අපිට මතක් කරනවා හැම වෙලෙම තට්ටු කරලා කියනවා මේ මේක මෙහෙම වෙන්නේ ඔබ මේ තත්ත්වයට පත් වෙන්න ඕනි ඒක තමයි ඔබට මේ හරහා යන්න උනේ කියලා ඉතින් අපේ තේරුම් ගන්න ඕනි ඒ කියන්නේ අපි ඒක දිහා බලන්න ඕනි ධනාත්මක ලෙස කෙසේ වෙතත් ඔබගේ අතීතයේ සිදු වුණ සෑම දෙයක් මේ සිදු වෙලා තියෙන්නේ ඔබගේ මේ විශ්වාසයන් සහ සිතුවිලි මතයි ඔබගේ ඔළුවට දමු සිතුවිලි සහ විශ්වාසයන් ඔබ පුරුද්දක් වශයෙන් ගොඩනගුවාම එම අතීතයේ සිට මෙතෙක් වෙනකන් දේවල් සිදුලා තියෙන්නේ එහෙමයි නමුත් මේ මොහොතේ ඔබ සිතන සහ ඔබගේ විශ්වාසයන් බලපාන්නේ ඔබගේ අනාගතයටයි. ඉතින් මේ වර්තමානයේ මේ මොහොත තමයි ඔබට ගොඩක්ම ශක්තිය සහ බලය තියෙන්නේ ඔබගේ අනාගතය නිර්මාණය කරන්නනේ. ඔබ මේ වර්තමාන තත්ත්වයේ ඔබගේ සිත තුළ පවතින සිතුවිලි ස්වභාවය අනුව තමයි ඔබගේ අනාගතය නිර්මාණය වෙන්නේ. එම නිසා අතීතයේ සිදුවෙච්ච සිදුවීම් සිත තුළ තියා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම පලක් නැහැ. එම මොකද එම සිතුවිලි වල ගැබ් වෙලා තියෙන ඍණාත්මක ස්වභාවයක්නේ. එම සිතුවිලි බලපාන ඔබේ සෞඛ්‍යයට. ඔබ අප්‍රසන්න අසුන්දර අසුභවාදී සිතුවිල්ලක් අතීතයේ සිදුවෙච්ච සිතුවිල්ලක් ඔබ දැනටමත් ඔබගේ සිතේ තියා ගන්නවා කියන්නේ ඒ අනුව තමයි ඔබගේ ශරීරයේ සෛලත් ඒවට ප්‍රතික්‍රියා කරන්නේ. එම සිතුවිලි වලට තමයි ඔබගේ ශරීරයේ සෛල ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට අර ප්‍රතික්‍රියාවේ ස්වභාවය එච්චර සුන්දර එකක් නෙවෙයි. එක්කෝ හමේ රෝග ඇති වෙන්න පුළුවන්, එක්කෝ ශරීරයේ අභ්‍යන්තර රෝග ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි දේවල් නිතර මෙනෙහි කරන එක්කෝ කකුල බිත්තිය හරි හැප්පෙනවා. එච්චරට ඒ කියන්නේ ඒවා ඒ වගේ සුන්දර අත්දැකීම් නෙවෙයි සිදුවෙන්නේ. ඒ කෙසේ වෙතත් අද දින මේ මොහොතේ ඔබ මොනවද සිතිය යුත්තේ කියලා ඔබ තීරණය කරන දේවල් තමයි බලපාන්නේ ඔබගේ අනාගතයට. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ සිතන දේ බලපානවා ඊළඟ මොහොතට. ඊළඟ මොහොත අනෙක් මොහොතට, ඊළඟ දිනයට, ඊළඟ සතියට, ඊළඟ මාසෙට, ඊළඟ අවුරුද්දට. ඒ විදිහට ඔබ තමයි මේක චුට්ට චුට්ට නිර්මාණය කරන ඔබගේ මුළු ජීවිතයම. ඒ කියන්නේ ඔබ තුළ මේ මොහොතේ මේ අද දින මේ මොහොතේ පවතින ඔබ තුළ පවතින අභ්‍යන්තර සංවාදය ඔබ ඇති කරගන්න අභ්‍යන්තර සංවාදය තමයි බලපාන්නේ
ඊළඟ මොහොතින් දා ඉදිරියටම ඉතින් ටික බලන්න මේ මොහොතේ ඔබ මොකක් ගැනද සිතන්නේ ඔබ මේ මොහොතේ සිතන දේ ඔබ කැමතිද ඊට පසු සිද්ධ වෙන්න ඔබ සිද්ධ වෙන්න කැමති දෙයක්ද අකමැති දෙයක්ද මේ මොහොතේ ඔබ සිතන්නේ ඔබ ඔය මේ මොහොතේ සිතන දේ ධනාත්මක දෙයක්ද නැත්නම් ඒක ඍණාත්මක දෙයක්ද ඔබට මොන වගේ හැඟීමක්ද සිතද්දී ඔබට දැනෙන්නේ බණ්‍යා ලොකු බරක් දැනනවාද නැත්නම් ලොකු සැහැල්ලුවක් දැනෙනවාද නිකන් එය අවබෝධ කරගෙන සිටියොත් ඇති ඒ ගැන නිකන් දැනගෙන හිටියොත් ඇති ප්‍රතික්‍රියා කරන්න නැතුව ඒ කියන්නේ ඔබ දැනුවත් වෙලා සිටියොත් ඇති මොකද අපගේ ශරීරයේ ගොඩක් ලෙඩ රෝග හැදෙන්න හේතුව මෙම සිතුවිලි අප තුල ඇතිවන සිතුවිලි ස්වභාවය නිසායි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ දැන් මේ මම ඉස්සර කිව්වේ මේ මොහොතේ ඔබ කුමක්ද සිතන්නේ කියලා මේ මොහොතේ ඔබ කාගේ හරි වරදක් ගැන හිතවලා ඔහුට දඬුවම් කිරීමට හෝ ඔහු පිළිබඳව වෛරයක් ඔබ සිත තුළ මේ මොහොතේ පවතිනවා නම් ඔබ එය අවබෝධ කරගන්න නැතුව ඔබ එය දැනු ඔබ ඒ පිළිබඳව දැනුවත් වෙන්නේ නැතුව ඔබ ඒ ගැන නිතරම හිතනවා ඒක ඔබ මේ විනාඩියෙත් හිතනවා ඊළඟ විනාඩි කීපෙත් හිතනවා ඔබ හෙට දවසෙත් හිතනවා ඔය ඒක ඔබගේ පුරුද්දක් වශයෙන් ඔබ එම ඍණාත්මක සිතුවිල්ල ගැන සිතනවා ඔබ නොදැනුවත්ම එතකොට එම සිතුවිලි ස්වභාවයට අනුව තමයි ඔබගේ ශරීරයක් විපර්යාසයක් සිදු වෙන්නේ ඔබගේ ශාරීරික විපර්යාසයක් සිදු වෙන්නේ එම සිතුවිලි ස්වභාවය අනුව තමයි අනික් කාරණේ තමයි ඔබ ඔබගේ ශරීරයේ ලෙඩ වෙනකම්ම දන්න ඔබගේ ශරීරයේ මොන වගේ තත්වයකද තියෙන්නේ කියලානේ ඉතින් අර ලෙඩේට බෙහෙත් කරන්න නැතුව අපි ඇත්තටම නැති කරන්න ඕනේ ලෙඩේට හේතු වෙන කාරණාව කාරණාව කොහෙන්ද පටන් ගන්නෙ අප තුලින්මයි අපගේ සිතුවිලි රටාව තුලින්මයි එම කාරණාව ඇති වෙලා තියෙන්නේ නැත්නම් හේතුවට මුල අපගේ සිතුවිලි රටාවයි ලෙඩේට හේතුව මුල අපගේ සිතුවිලි රටාවයි ඔය කුමන ප්‍රශ්නයක් වුණත් ඒ සෑම ප්‍රශ්නයක්ම සිතුවිල්ලක් පමණයි එම සිතුවිලි සෑම එකක්ම ඔබට විතරමයි වෙනස් කරන්නත් පුළුවන් ඇතැම් මිනිසුන් තමන්ව අගය කරන්නේ නැහනේ තමන් තමන්ටම වෛර කරනවා හැම වෙලේම තමන්ගේ අද කුදයක් හොයලා එය තව කෙනෙක්ටත් කියනවා ඉතින් ඊම තත්වයක් සිතුවිල්ලක්ම පමණයි සිතුවිල්ලක් ගැන තමයි ඔබ සිතුවිල්ලකට තමයි ඔබ වෛර කරන්නේ නේ ඒ කියන්නේ ඔබ ගැන යම් කිසි සුභවාදීව හිතනවා නම් ඔබ ගැන යහපත් විදිහට හිතනවා නම් ඒකත් සිතුවිල්ලක් පමණයි. එම සිතුවිල්ල මුල් කරගෙන තමයි ඊට පස්සේ ඔබගේ සෑම දෙයක්ම ඉදිරියට සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ ඔබවම අගය කරනවා නම් ඔබ ඔබටම ආදරය කරනවා නම් ඔබ ඔබ ගැනම තිබෙන විශ්වාසය තහරු වීමක් නේ. ඉතින් එම ඔබ ඔබ ගැනම විශ්වාස කරන එම తත්වය අනෙක් මිනිසුන්ටත් පේනවා. මේ අනෙක් මිනිසුන් දන්නා ඔබ හරිම ඔබ ගැනම විශ්වාසයක් තියෙන පුද්ගලෙක් කියලා. ඉතින් එවැනි දේවල් සිතුවිල්ලකින් වෙනස් වෙන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් සිතුවිල්ලක් ඇති වුණොත් හැඟීමක් ඇති වෙනවානේ. ඊට පස්සේ ඔබට ඒ දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට සත්‍යයක් වෙනවා. ඔබ හිතනවා ඒක තමයි ඇත්තම කතාව කියලා. ඉතින් අපි සිතුවිල්ලක් වෙනස් කළ යුතුයි අපේ අනිත් සෑම දෙයක්ම වෙනස් වන්න.